Pearson BTech HND in Applied Science. Patamala Gasuin Sita Panahadakwa Vishesh Shisha Daria. Then Mamutana, Binduai Hatahatai Ekai, Tistunai Panaspahai Ekulaha. AIC Campus. මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමැති අද ඉතාම වැදගත් ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාඥයෙක් වුණු මහාචාර්ය අතුල සේනාරත්න මැතිතුමාගේ මැතිතුමාට පහර දීම සම්බන්ධ ප්‍රශ්නය මම ගරු අධ්‍යාපන ඇමතිතුමා මෙතන ඉන්නවා නම් එතුමාගෙන් අහන්න කැමැති විශේෂයෙන්ම අපේ රටේ ඉතාම වැදගත් ශාස්ත්‍රයක් වන මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කවදාටත් වඩා වැඩි අර්බුදයකට මේක ගමන් කරමින් තියෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුලේ ගුරුවරුත් ශිෂ්‍යයෝ 12000ක් විතර කිසිම ගැටලුවක් නැතුව ගරු කතානායකතුමනි වසර 50කට වඩා වැඩි කාලයක් ඉඳලා තියෙනවා ඒ කිසිම අවස්ථාවක මේ වාගේ ප්‍රශ්න වලට අපි මුහුණ දුන්නේ නැහැ අපේ විශ්වවිද්‍යාලය ඇතුලේ දේශපාලඥයෝ දේශපාලනය කරපු අය මහාචාර්ය විශ්වවර්ණපාල මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන වගේ ඇමතිවරු වෙච්ච අය හිටියා ඒ වගේම මහාචාර්ය ඩොරික් ද සූසා මහාචාර්ය එච් ඒ ඩී එස් ගුණසේකර වගේ ලේකම්වරු හිටියා ඒ අයගේ නිවාස ඔක්කොම මේක ඇතුලේ තිබුණේ කවදාක්වත් මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නේ නැහැ ඒ නිසා මේ වෙනකොට මම හිතනවා මේක අර ඉස්සර පටුවත විධාන මැතිතුමා ඝාතනය වුණා ඒ වගේම ස්ටැන්ලි විජේසුන්දර මැතිතුමා ඝාතනය වුණා එක කාලෙක මම කාටවත් චෝදනා කරනවා නෙමෙයි නමුත් විශ්වවිද්‍යාලය ඇතුලේ ඉතාම නරක තැනකට මේක ගමන් කරමින් තියෙනවා ගරු කතානායකතුමනි ඒ නිසා මේ ගරු සභාවේ අධ්‍යාපන මැතිතුමා සස අධ්‍යාපන ජමතුම ඇතුළු අයගේ අවධානයට මම යොමු කරනවා මේක සම්බන්ධව අපි කවුරුත් දෙපැත්තේම අය යම්කිසි එකඟතාවයකට ඇවිල්ලා මේකට මැදිහත් වුණේ නැත්නම් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යෝ කවුරුවත් නොයන තැනට දෙමව්පිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යෝ යවන්නේ නැති තැනට ඒ වගේම ආචාර්යවරු රට අතෑර යන තැනට පත් වෙන්න පුළුවන් අතුල සේනාරත්න කියන්නේ ලංකාවේ පිළිගත් භූවිද්‍යාඥයෙක් ජියොලොජිස් කෙනෙක් ඒ වගේම අපේ විශ්වවිද්‍යාලේ හිටපු පරණ මීට පෙර හිටපු උපකුලපතිවරයා. ඉතින් ඒ නිසා එතනට මේ පහර දීපු සිදුවීම සම්බන්ධව මම කියන්නේ මේක දේශපාලන වශයෙන් කවුරුවත් දඩමීමා කරගෙන කාටවත් පහර දෙන්න යන එක නෙමෙයි. නමුත් මේ සිද්ධිය සම්බන්ධව ගරු අධ්‍යාපන ඇමතිතුමා විශේෂ ප්‍රකාශයක් මේ සභාවට සිදු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. එතුමාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේක සම්බන්ධව සොයලා බලලා ඉදිරියේදී විශ්වවිද්‍යාල තලයේ තුල මේ වාගේ තත්වයක් ඇති නොවෙන්න වැඩ කළ යුතුමයි. විශේෂයෙන්ම පේරාදෙණිය කියන්නේ අපේ රටේ තියෙන එක්තරා දුරකට මේ රෙසිඩෙන්ෂල් කැම්පසස් වල ආරම්භයේ තියෙන තැනක්. මේක ඇතුලේ අපි 12000ක් විතර කිසිම අවුලක් නැතුව ගැටුමක් නැතුව හිටපු තැනක්. නමුත් දැන් එකිනෙකා විශ්වාස කරන්නේ නැති තත්වයට ඇවිල්ලා තියෙනවා. මේ හිල්ඩා ඔබේසේකර ශාලාව පසුපස තියෙන මේ නිවාසයේ මීට පෙර හිටපු කිසිම ගුරුවරයෙකුට මේ විදිහට බලපෑමට ලක්ුණේ නැහැ පහර දීමකට ලක්ුණේ නැහැ. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ගරු අධ්‍යාපන ඇමතිතුමා ඉල්ලා සිටිනවා මේක සම්බන්ධව රටට පළල් අදහසක් ඉදිරිපත් කරන්න කියලා. මොකද මේ විශ්වවිද්‍යාල පද්ධතිය අලුත් තත්වයක්. මෙතෙක් ශිෂ්‍යයන් අතර ගැටුම් ඇති වුණා. දැන් ශිෂ්‍යයන් ගුරුවරුන් අතර ගැටුමක් බවට මේක පත් වෙමින් යනවා. විශේෂයෙන්ම පෙරාදෙණිය ආර්ට්ස් ෆැකල්ටි හිටපු දැන් ඉන්න පීඨාධිපතිතුමාටත් අපේ ආර්ට්ස් ෆැකල්ටි කැන්ටිම ඇතුලේදී බරපතල ප්‍රශ්නකර මුහුණ දෙන්න සිදු වුණා කියලා පත්තරවල තිබුණ නිසා මම හිතන්නේ අපි සභාවක් විදියට මේ රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමක් ගන්න මේ මම කතා කරන්නේ මේ රටේ අධ්‍යාපනය නිශ්චිත කරන්න නම් මේ වගේ අභ්‍යන්තරික මෙහෙම ගැටුම් ඇති වෙන එක නවත්තන්න ඕන ඒ නිසා අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම ගෞරවයෙන් අපේක්ෂා කරනවා මේ පිළිබඳව රටට ඉතා පැහැදිලි ප්‍රකාශයක් සිදු කරන්න කියලා බොහොම ස්තුතියි කරු කතානායකතුමනි ඉන්ටර්පෝඩ මම කැමැතියි ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලයේ රැස් වුණ අවස්ථාවේදී පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිතුමාට සහ ඔහුගේ දරුවට පහර දීලා ශාලාවට විශාල නිවසට විශාල ලෙස පොදු දේපළට ලාභ කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේදී පැවැත්තුණා. එහිදී ජනාධිපතිතුමා පැහැදිලිව සඳහන් කළා සිද්ධිය එතුමාට වාර්තා වූ සැනින් මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කළා වාර්තාවක් ඉදිරිපත් කරන්නට කියලා එතුමා වෙනමම විශේෂිත වාර්තාවක් ඉල්ලා තිබෙන බව දෙවනුව මහාචාර්ය චරිත හේරත් මැතිතුමා සඳහන් කළ පරිදිම අපි දන්නවා ඉතිහාසයේ මේ පළවෙනි අවස්ථාව නොවේ ඔබතුමත්ම මේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් ලෙස හොඳටම දන්නවා පසුගිය භීෂණ සමයේදී කොළඹ විශ්වවිද්‍යාලය තුල මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මරා දැමීමෙන් පසු බෝ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ප්‍රචණ්ඩ ත්‍රේ විසින් තමන්ගේ ශාස්ත්‍රීය නිදාස නැති වෙන ආකාරයට කාමර තුල හිරබාරයට aran තිබුණා. අපිට පෙර උසස් අධ්‍යාපන අමාත්‍ය ධූර දරු ලක්ෂ්මන් ක්‍රියල්ල ගරු මන්ත්‍රීතුමත්
එවගේම ගරු හකීම් මන්ත්‍රීතුමත් පිළිගන්නවා මේ රටේ ශාස්ත්‍රීය නිදහස විශ්වවිද්‍යාලය තුළ තියෙන්න ඕනේ දරුවන්ට වගේම විශ්වවිද්‍යාල අනද්දේන අධ්‍යයන කාර්ය මණ්ඩල වලට බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාල ඇතුලේ කටයුතු කරන්න අයිතිය නැත්තම් ඒ දරුවෝ දෙමව්පියෝ විශ්වවිද්‍යාලයට යවන්නේ නැහැ ආචාර්යවරු උගන්වන්නේ නැහැ තැටි අරගෙන බයෙන් හා සැකෙන් තොරව මේ කටයුත්ත කරන්න පසුබිමක් විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ රටේ පොදු නීතිය විශ්වවිද්‍යාලයටත් පොදු නීතිය බවට පත් වෙන්න ඕනේ හිංසනය ප්‍රචණ්ඩත්වයේ පිටු දකින මානව හිමිකම් සුරකින ශාස්ත්‍රීය නිදහස ආරක්ෂා වෙන පරිසරයක් ඇති කිරීම සඳහා දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව මේ වගකිව යුතු දේශපාලන පක්ෂ ලෙස පාර්ලිමේන්තුව ලෙස අපි එකතු වෙලා කටයුතු කරමුයි කියන අතර විශ්වවිද්‍යාල තුල මද්ද්‍රව්‍ය විශේෂයෙන් අයිසා අනිකුත් මද්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන හා පාසල් තුල පැතිරී යාම වැළැක්වීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිටවීම පිළිබඳ යෝජනාවකුත් ඊයේ සම්මත කරනු ලැබුවා. මේ ලක්ෂණ කිරියල්ල මැතිතුමා. අපි කතා කරන කතිබුනි මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට ඒ වගේම මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න කැමති සමග ජන බලවේගය තරයේම හෙලා දකිනවා මේ සිද්ධිය. අපි කිසිසේත්ම මේ සිද්ධිය අනුමත කරන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද විශ්වවිද්‍යාලය තුල සාමකාමී වාතාවරණයක් තියෙන ඕනේ ශිෂ්‍යයන්ට අධ්‍යාපන කටයුතු නියැලෙන්න. අත්ත වශයෙන්ම පේරාදීනියේ පටන් ගත්තේ කරු කතා නැහැ කිතුමනි ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් මොඩල් එකට. ඔබතුමාට මතකදද? ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් මොඩල් එකට තමයි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලට අවස්ථාවකට. ඒ කෙසේ වෙතත් ප්‍රමාද වෙලා හරි අපි දෙගොල්ලෝ එක්කව වෙලා මොනවා හරි කරන්න ඕන නැත්තම් මේ අධ්‍යාපනය සම්පූර්ණ අපි හෙලා දකිනවා තරේ මේ 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 ප්‍රහාරය. ඔව් මන්ත්‍රීවරයා. ගරු කතානායකතුමනි මේ කාරණාව අපි තරේ හෙලා දකිනවා. අර ගමේ කතාවක් තියෙනවා යකඩ මල්ලට මේ ගුල්ල ගැහුවට පස්සේ පම්මල්ලට කවර කතාද කියලා. මේ රටේ ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමතුරු ගණනාවගේ ගෙවල් ගිනිපත් කළා. ජීවිතයක් අහිමි වුණා. ඒ මොහොතේ මේ විදිහටම කණ්ඩායමක් විදිහට එකතු වුණා නම් අද ඒ අයට සාධාරණයක් වෙලා සමහරට ඉදිරියේදී ක්‍රියාකාරකම් මේ විදිහට සිදු නොවෙන්න තිබුණා. එනිසා ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව අද අවධාරණය යොමු කරනවා. අදටත් මට ඉන්න ගයක් නොමැති තත්ත්වයක ඒ වගේ මැති ඇමතුරු ගණනාවක් ඉන්නවා. ඒ වෙනුවෙනුත් සාධාරණයේ මේ කාරණු කාරණාත් එක්ක එකට ගෙනියන්න ඕන ගරු කතානායකතුමනි. බොහොම ස්තුතියි. ඔව් අන්ඩ්‍රියා මැතිතුමා. ගරු කතානායකතුමා මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි හැමදාම මේ වගේ සිද්ධීන් අපි දකිනවා. මේක එක්තරා විදිහක ඒ සිද්ධිවල උච්චස්ථානයකට අපි එළඹිලා තියෙනවා. නමුත් හැම මොහොතකම මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නවා කිව්වත් ප්‍රතිසංස්කරණවාදී ක්‍රියාමාර්ගයන් කවුරුවත් ඒකට සම්බන්ධ වුණේ නැහැ. විශේෂයෙන් විශ්වවිද්‍යාල පවත්වන්නේ රජයේ බදු මුදලින්. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉගෙන ගන්නේ මේ රටේ ජනතාව ගෙවන බදු මුදලින්. මේ පාර්ලිමේන්තුවෙන් අපිත් බදු ගෙවන හැටියට අපිට වගකීමක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල පද්ධතිය ලෝකේ තියෙන දියුණු පද්ධතියක් බවට පත් වෙනවද නැද්ද කියලා බලන්න. අද ලෝකේ තියෙන හැම විශ්වවිද්‍යාලයකම මේ කියන විහිළුකාරී ප්‍රචණ්ඩත්වයක් නැහැ. මේ தත්ත්වය මග අරින්න ආණ්ඩුවක් හුදු ඒ අවස්ථානුකූල ප්‍රකාශ ඔය විදිහට ඇමතුමා හැමදාම ප්‍රකාශ අපි අහලා තියෙනවා ඔබතුමන්ලගේ ආණ්ඩුවේ ඉන්නකොට කැබිනට් මණ්ඩලවල ඉන්නකොට අහලා තියෙනවා. නමුත් ඉතහා වෙච්ච දෙයක් නැහැ. එසම් මේ වාරේ මේක ටිකක් කල්පනාවෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න. මේ එහෙම නැති වුණොත් ලංකාව නැවත සැරයක් විශාල භීෂණයකට අරාඳින තොරුපයක් මට පේනවා. ඔව් සමම් ප්‍රිය හේරත්නතුමා. මම හිතන්නේ විශේෂයෙන්ම මේ කාරණේ දැන් අපි මේට කලනුත් මේ වගේ සිද්ධි ගණනාවක් වුණා. හැබැයි අපි කරන්නේ පාර්ලිමේන්තුවේ අපේ අපි මේකට කනගාටු වෙනවා. නමුත් මං හිතන්නේ ඒ වගේ මේ සිද්ධි දිගින් දිගටම මං හිතන්නේ වෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. අපේ අශෝක ප්‍රියන්ත මන්තුමා වුණා කිව්වා වගේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු 74ගේ නිවාසවලට ගිනි තිබ්බයි ඉස්සෙල්ලා. දැන් ඊයේ සිද්ධියක් වුණා ගරු කතානායකතුමනි කුලියාපිටියේ මගේ ආසනේ හාමුදුරන්ට කනට පාරක් ගහන බැමිණිගල්ල පන්සලේ හාමුදුරුවන්ට. ඒ ගහන්නෙත් මේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඉතින් අද මං හිතන්නේ උගත්කමයි බුද්ධිමත්කමයි කියන දෙකක්. මේ පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් මේකේ මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණා. මං හිතන්නේ අපි පක්ෂ ભેදකින් තොරව සිළු දෙනාම මේක විවේචනය කරනවා මේක හෙලා දකිනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා.
ගරු කතානායකතුමනි, මේ වගේ නීතියක් ක්‍රියාත්මක කරන්න යනකොට සමහර දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කරන අයම මේ ශිෂ්‍යයන්ව අත්අඩංගුවට ගන්නවා, මේක වැරදි, මේක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි කියලා කතා කරන අයත් ඉන්නවා. ඒ නිසා දෙබිඩි කතා කරන්නේ නැතුව මේ වගේ මේක මැයි 9 වෙනිදා ඔබතුමාට මතක ඇති. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ පැවිදිච්ච සැසිවාරයේදී මම මුලින්ම කතා කරලා කිව්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ හැසිරීම හා ආචාර්ය මහාචාර්යවරුන්ගේ හැසිරීම පිළිබඳව මට Facebook වල ගැහුවා. මම මේක බලාපොරොත්තු ඇතුව තමයි මම මේක කිව්වේ. මම හෘද සාක්ෂියට අනුව කතා කරන මිනිස්සෙක්. මම කිව්වා මේ ගෙවල් ගිනි තියන්න ළමයි උසි ගන්නන්න මේ කටයුතු කරන්න මහාචාර්යවරුත් හිටියා. මේ සිළු දෙනාම නෙමෙයි කරු කතානායකතුමනි, මේකට යම් කණ්ඩායමක්, මේකට දේශපාලන පසුබිමක් තියෙන යම් කණ්ඩායමක් මේක කාල සීමාවක් තුල ඉඳගෙන මේ රටේ ප්‍රචණ්ඩත්වය ඇතිකරන්න, ත්‍රස්තවාදය ඇතිකරන්න කටයුතු කරගෙන ආවා. ඒක නැහැ කියන්න බෑ. ඒවා මෙහෙව්ව සමහර මහාචාර්යවරු හිටියා. ගෙවල් ගිනි තියන්න මහාචාර්යවරු ගියා. ඒ නිසා මේක ක්‍රමානුකූල වර්ධනය වෙලා අද එයාගේ මතයට ඇහුම්කන් නොදෙන මතයට එකග නොවන ආචාර මහාචාර්යවරුන්ටත් හිරිහැර කරන තත්ත්වයට ආවා. විශ්වවිද්‍යාලයට අද මේ රටේ අහිංසක දරුවෙක් කියන්න බයයි. මොකද ශිෂ්‍ය හිංසනේ ඒ විශ්වවිද්‍යාලය වෙනවා. අද මේ විශ්වවිද්‍යාලයේ ළමයෙක්ව රැකියාවකට පෞද්ගලික ආයතනයක ගන්න කැමති නැහැ අපේ මේ විශ්වවිද්‍යාල පත්තරෙන් එළියට යන ළමයිව. අද පෞද්ගලික අංශයක පුරප්පාඩු තිබ්බොත් පුරප්පාඩු වලින් 90%ක් ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාලයේ දරුවන්ව. ඇයි මේ රජයේ විශ්වවිද්‍යාලය වලට යම් දරුවන්ට පිළිගැනීමක් නැති තත්ත්වයකට පත් වෙනවා. මේක ඇතුළෙන්ම ඇති වෙන දෙයක්. ඒ වගේම මුසම්මිල් මන්ත්‍රීතුමා කිව්වා අර කමිටුවක් පත් කරා පරීක්ෂණ වාර්තාව දෙන්න කියලා. අපි ඉල්ලීමක් කරනවා ඒ ජනාධිපතිතුමාගෙනුත් ඒ වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ රටේ සියලු දෙනා දැනගත යුතුයි මේවල පසුබිම ඉන්නේ කවුද කියලා. ඒ නිසා මෙව්වට යම් දේශපාලන පක්ෂ මේ දරුවන්ට අයිස් පෝල, අයිස් කවල, විෂනාශක පවල මේ දරුවන්ගේ මනස විකෘති කරලා ඉන්නේ. මහාචාර්යවරු ආචාර්යවරුත් කරන්නේ දරුවන්ගේ මනස සමහර අය කතා කරන්නේ ගහපියව් මරපියව් කියන මතවාදයක් එක්ක. මේක මේ විදිහට ගියොත් මේ විශ්වවිද්‍යාල පද්ධතියම කඩාවැටෙනවා කරු කතානායකතුමනි. පසුගිය කාලයේ පුරාවටම මේ විශ්වවිද්‍යාලවල සමහර ශිෂ්‍ය නායකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ කියලා විශේෂයෙන් ඔබතුමාටම ඉදිරිපත් කරන්නම්. පොලිස් මුලස්ථාන ඉස්සරහ ගවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩක් නැහැ, අපේ වෙනම ක්‍රමවේදයක් තියෙනවා, ඒ අනුව තමයි අපි රට පාලනය කරන්න කියලා. ඒ අනුව මේ පෙරටුගාමි විශේෂම කණ්ඩායම අද බරපතල ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය අපි දැක රුහුණු මේ මොකද්ද ගුරු විද්‍යාලය ලෝක ප්‍රශ්නයක් වුණා. ඒ වගේ අද ලොකුවටම මේ මේ නීති ආධිපත්‍ය කඩාවැටෙන තැනට පත්තර. ඉතින් පාර්ලිමේන්තුව විදියට මේ නීති ආධිපත්‍යයට අභියෝග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ කියන මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට දැඩි ක්‍රියාමාර්ග ගන්න විදියට මොකද අපි හෙලා දැකලා වැඩක් නැහැ. මේ කතා නැගතුමුනේ ඒකට ක්‍රියාමාර්ග ගන්න කියන එක මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්.